මැලිබන් මිල්කෝ ෆුල් ක්‍රීම් සුපිරි මිල රුපියල් 940යි. සහෝදරී කියලා කතා කරන්නද එහෙම නැත්නම් උගණ්ඩා කුමාරී කියලා කතා කරන්න. මම කැමති සහෝදරී කියලා කතා කරනවා නම්. මේ දේශපාලනට දෙන්න කලින් මොකද්ද මේ දාගන්න ගොඩවල්? උගණ්ඩාවේ තියෙන සල්ලි නැවත රටට ගේන්න අවශ්‍ය නැද්ද කියලා හුදු තනි වාක්‍ය විතරක් සංස්කරණය කරාම ඒකේ විවිධ අරුත් එන්න පුළුවන්. කොහොමත් ප්‍රතිවාදී කඳුරේ ඉන්නයි මේකේ වාසි ගන්නවා. වගකීමෙන් කියන්න පුළුවන්ද උගණ්ඩාවේ අපේ රටේ හොරකම් කරපු සල්ලි තැන්පත් කරලා තියෙනවා කියලා? ඔව්. අපි ඒ සම්බන්ධයෙන් අපේ බලයක් යටතේ නිසි විමර්ශන ආරම්භ කර නිසි නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ එහෙම කරලා තියෙන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් විවස්ථා දායකයේ බලය සොයාගෙන යන්නේ මොන වගේ සැලැස්මක්ද තිබෙන්නේ? හැබැයි මේ ජයග්‍රහණය ලහිරු මගේවත් අනුර සහෝදරයාගේවත් එක පුද්ගලයෙක් වටා ගොඩනැගුණු ජයග්‍රහණයක් නෙවෙයි. මේක මුළු රටේම රටවැසියන්ගේ ජයග්‍රහණයක් කියන තැනයි ඉන්නේ. ජනතාව කියන්නේ වසර 76ක් ඔවුන් මහා පීඩාවක හිටියේ කියලා. රජවරුන්ගෙන් බැටකෑවා, මහත්තුරුන්ගෙන් බැටකෑවා. අනාගතයේදී මේ ජනතාවට සහෝදරවරුන්ගෙන් බැටකන්න වෙයිද? ජනාධිපතිවරණයේදී අපි අහවලාට කතරේ ගැහුවා කියලා ප්‍රසිද්ධියේ කියපු අය අපිට වැරදුනා සහෝදරයා. අපි ඕගොල්ලොත් එක්ක එකතු වෙනවා කියලා අපිත් එක්ක හදවතින් ආශිර්වාද කරලා අත්වල් බැඳගෙන එකතු වෙලා ඉන්නවා. ඒ වැරදි මොනවද කියලා අවබෝධයෙන් හදාගෙන යන්න පුළුවන් කමක් අපිට තියෙනවා, අපේ කණ්ඩායමට තියෙනවා. අද ඔබ NPP වේදිකාවේ ඉන්නවා. පහුගිය කාලේ නිල් බලකායේ හිටියේ නේද? ජාතික ජනබලවේගයට නිශ්චිතව සම්බන්ධ වුණා හැර දේශපාලන පක්ෂයක් ව්‍යාපාරයක් මෙහෙවන වෙනත් කිසිදු සංවිධානයක සමාජිකත්වයේ ලබාගත් කෙනෙක් නෙමෙයි මම. හොඳට නටන්නත් පුළුවන් නේ. ලස්සනට කියන්න මන් දන්නේ නැහැ. මට නටන්න පුළුවන් සහ මන් නටන්න කැමතියි. සාමාන්‍යයෙන් ප්‍රිය සම්භාෂණ වලට ගියහම නැටුම් මුලින්ම පටන් ගන්නෙත් මම, ඉවර වෙනකම්ම ඒ නැටුම දිගටම කරගෙන යන්නෙත් මම. මේ ව්‍යාපාරය ඇතුළේ සමහර අය කියනෝ අපි අනුන්ගෙන් දෙන දෙයක් තමයි කාලින්නේ, අපිට යාළුවෝ දෙන දේවල් තමයි අඳින්නේ, අපි හුවමාරු කරගෙන අඳිනවා. ඔබත් එහෙමද? මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම මම වැඩසටහනකට යනවා කියලා කිව්වහම මගේ මිතුරියක් ඔයා අඳිනවා නම් මම ඔයාට සාරියක් තෑගි දෙන්නද කියලා අහලා මට දීපු සාරියක්. එහෙම සංස්කෘතියක් තියෙන පක්ෂයක් මේක. මම පක්ෂ අධ්‍යාපනය ලැබනකොට මම දහස්වර පසුතැවුණා, ඇයි මට මේක කලින් තෝරගන්න බැරි වුණේ කියලා. අපට රජෙක් ඇත්නම් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදුනාදෙන් දිගුම් දෙන්නම්. මැතිවරණ වේදිකාවේ එක්තරා වෛද්‍යවරියක් ඔය කවිය කියනව ඇහුණා. මේ ජනාධිපතිවරණයේදී ඔබ ඒ කවිය මැතිවරණ වේදිකාවේ කිව්වා. හැබැයි එදා වෛද්‍යවරිය ඒ කවිය කියපු රජාට වෙච්ච දේ අපි මේ මහ පොළවේ දැක්කා. ඔබේ රජතුමාට අනාගතේ මොනව වෙයිද? ඒ කවිය කියපු එකේ අදහස වුණේ ඒ සන්දර්භයේ ඇතුලේ අපිට යම් නායකත්වයක් අවශ්‍යයි කියන එක විතරමයි. ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ ඔබේ සහෝදර ජනාධිපතිතුමාට වෙන්නේ නැහැ කියලා? අනුර සහෝදරයාගේ එකම දැක්ම වුණේ මම කවදාවත් මේ රටේ මිනිසුන්ගේ දුක, කඳුල, වේදනාව මම පැෂන් එකක් හෝ ෆැෂන් එකක් කරගත්තේ නැහැ. ඒක මට විලාසිතාවක් නෙවෙයි. ජනතාව අපි ගැන තියපු විශ්වාසය අබමල් රොණකින්වත් පළුදු වෙන විදිහට අපි වැඩ කරන්නේ නැහැ කියන පොරොන්දුව විතරක් අපිට දෙන්න පුළුවන්. අනුර කුමාර දිසානායක කියන්නේ දැන් රටේ සියලු දෙනාගේම ජනාධිපති. ඔබ අදත් ආමන්ත්‍රණය කරන්නේ සහෝදරය කියලාද නැත්නම් සර් කියලාද? තාමත් ඒක හැමමයි. ඒක වෙනස් වෙලා නැහැ.